අද දවසේ අපි ආවේ ඇත්තටම එක්තරා ගම්මානයක මේ එළු පැටියෙක් නිදහස් කරගන්න තමයි අද ආවේ. ඉතින් මේ මේ සත්තු ඇත්තටම මරන්න ඉන්න සත්තු. ඉතින් අපි බැලුවේ හොඳ වර්ගයේ සතෙක් ගන්න කියලා. මේ සහෝදරයෙක් ඇත්තටම අපි මුලදී මගේ වීඩියෝ එකක් පෙන්නුවා. වැස්සියෙක් ඉන්නවා, පැටියෙක් නෑ, හැබැයි කිරි එරිලා තියෙනවා. ඒ නිසා මෙතුම අපිට කිව්වේ කොහොම හරි මේ මට වස්සෙක් හොයලා දෙන්න කියලා. ඉතින් අපි මේ දෙවෙනි දවසේ එන්නේ මේ බලන්න. අද දවසේ අපි කොහොම හරි වස්සෙක් ගන්නවා අරගෙන ඇත්තටම මේ සහෝදරයට අපි හදා ගන්න දෙන්නේ. මේ සත්තු නම් ඉන්නේ ඇත්තටම හදා ගන්න නෙවෙයි. අපි එදා වෙනත් එළු කොටුවට ගිහිල්ලා බලද්දි අපි හොයපු සත්තු ටික ඔක්කොම අද නැහැ නේද? ඔව් සත්තු මැරුවා කිව්වනේ. මැරුවා කිව්වා. ඔව්. මරලා තියෙන ඉතින් අද දවසෙත් ඉතින් අපි අද මොන් එකෙක් මෙදී නොගත්තොත් ඔවුන්ටත් එන්නේ සරණම තමයි. ඉතින් අපි උත්සාහ කරේ අපි මේ කොහොම හරි මේ සත්ත්වෙ එකෙක් හරි මුදවා ගැනීමේ අපේක්ෂාව තමයි අද දවසේ අපිට තියෙන්නේ. ඇත්තටම මේ සතුන්ට කෑම නම් නෑ නේද? අර නිකන් අර කෙසෙල් කොලයක් කල්ලා දුන්නා තු කනව නේද? ඔව්. ඈ මේ ඇත්තටම මර වීතියෙන් ඉන්නේ මොහුන්. ඇත්තටම තව පොඩි කාලෙකින් මෙයාලා ජීවතුන් අතර නැහැ. නමුත් මේ රටේ වෙන තත්ත්වයක නැහැ. හෙළු මස් කනවද නැද්ද කියලා ඔබට තීන්දුව කරන්න පුළුවන් මේ වීඩියෝ එක බලද්දි. ඔබට පේනව ඇති දවස් ගානකට කලින් දීපු මේ අත්තක් තමයි තියෙන්නේ මෙතන. කෑම නැහැ. විශේෂයෙන්ම දැන් මේ ඩීසල් ප්‍රශ්නත් එක්ක මේ සතුන්ට කෑම ගේන්න විදිහක් නැති නේද? හිඟයත් එක්ක නේද? කිව්ව නේද යාර අපිට? ඩීසල් ප්‍රශ්නත් එක්ක තමයි මේ කෑම ගේන්න විදිහක් නැති කිව්වනේ. ඔව් නැති කියලා ඉක්මනින් මේ කට්ටිය විකුණලා තමයි හදන්නේ ඉතින්. ඌරුවටම යන්නේ. සිගානක් නෑනේ. කිරාට සාකරුවේ ගෙනලා තියෙන්නේ. මොකෝ කිරා කියන්නේ දැන්? ආ ඇත්තටම මූත් හොයාගත්තේ ලෝක අමාරුවෙන්. අද හවස් පැය දෙකක් පරක් වුණා නම් මෙයත් ගන්න වෙන්නේ නැහැ. මෙයත් ඇත්තටම මස් කඩේට පැත්තට යවන්න තිබිච්ච සතෙක් නේද? ඔව්. ඒ කට්ටිය ඔක්කොම ටික පටවනවා කිව්වනේ. ඔව් ඔක්කොම ටික පටවනවා කිව්වා. ඊට පස්සේ මුගේ වාසනාවන්තකමර තමයි ඇත්තටම අපිට හමු වුනේ. විශේෂයෙන්ම අපි තැන් හතරක විතර අපි බැලුවා මේ සතුන් හොයාගන්න. නමුත් අවසානයේ මෙයා තමයි හොඳ වර්ගයට අයත් සත්වයක් නේද? මෙයාලා වර්ගය මොකද්ද? ජමුනාපාරි. ජමුනාපාරි කියන වර්ගයට අයත් සත්වයක් තමයි අපි අද මෙහෙට ගෙනාවේ. දැන් මෙයාව නාවල අපි ආගමික කටයුතු වෙනුවෙන් රැගෙන යනවා. දැන් සද්ද නැහැ නේද? නැහැ නැහැ. බය වෙලා වගේ ඉන්නේ නේද? ඈ යාළු වෙයි නේද? කිරා බය වෙලා ඉන්නේ දැන් නේද? නින්න යන්නේ ඈ ඒ සෙල්ලමට තමයි ඔය කතා වෙන්නේ. සෙල්ලමට. ඔය සහකරුවෙත් තමයි ගෙනල්ලා ඉන්නේ. හොඳද? දැකලම නැහැ. පොඩි කාලේ ඉඳලා පස්සේ ඉතින් සතෙක් දැකලා නැහැ. ඔව් ඒ જાති සතෙක් නැහැනේ හම්බුනේ. යාට දැන් මේ නුහුරු තැනක ඉන්නේ. ඒ නිසා තමයි මේ දැන් මේවකෙන් ගන්න කොටත් නේද?
ya itu marah nak ini nawa ke ikil ada saat tipe ya tamai ya kayak kayak gue kodar ya. Karena dilat nih. Karena thariya itu nih mau kata, namun dari meyala untuk tek, apitnya untuk tek kayak mau biar itu kota saat masa dekeng itu tera kota dahana pulua. Jiwit itu nalar nanti tuh bagi matran gitu. Mau kau kira ada satu itu ya ada, ya bukti, ada satu itu deh, honda itu deh, satu yang di ini, ah, හොඳයි දැන් හැමදෙනාම සාදුකාරයක් දීලා නමස්කාරය තුන් වරක් කියන්න පංචශීලය සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු කියන්න දැන් සූදානම් වෙන්නේ බොහොමත්ම වටිනා අබේ දානමේ පින්කමක මේ අබේ දානමේ පින්කම සිද්ධ කරන්නේ මේ ලංකාවේ ඉපදිලා ශ්‍රී ලංකාවේ නුවර ප්‍රදේශයේ ජන්මලාභය ලැබලා දැනට කැනඩාවේ ජීවත් වෙන යමුනා සේනානායක ඒ වගේම රෙනි සේනානායක මහත්මා ඒ වගේම හර්ෂද කෙමිනි කෙලිනි යන මේ දුවා දරුවන් මේ පින්වත් පිරිස සියලු දෙනා මේක රාශී වෙලා ඉතාමත් වටිනා අතේ උදාර පින්කමක් සිද්ධ කරන්නට සූදානම් වෙන වෙලා බලාපොරොත්තු හැටියට සිහිපත් කරන්නේ ඒ ඇත්තන් හැම දිනාටම සාමයෙන් සමගියෙන් වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු හැටියට සිහිපත් කරගෙන තියෙන මේ ජීවිතයේ අවසානයේදී ධර්මාවබෝධය ලබාගෙන මේ සසර කතරින් එතර වීම මৌলিক කරගත්ත මහඟු පින්කමක් හැටියටයි මේ පින්කම පිළිබඳව සිහිපත් කරන්නට පුළුවන්කම තියෙන. ඒ වගේම එරෙනි
ඒ වගේම යමුනා සේනානායක කියන මේ මහත්ම මහත්මයන්ගේ නමින් මිය පරලෝ ගිහිල්ලා ඉන්න සියලුම ඥාතීන්ගේ පරලෝ ජීවිතය සුවපත් වේවා කියන මෙන්න මේ ප්‍රාර්ථනාවත් මේ සත්වයා හට අභය දානය දීලා මේ සත්වයාට තවත් චිරාත් කාලයක් තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්නට ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ බලාපොරොත්තු හැටියට සිහිපත් කරන්නට පුළුවන්. අවසාන බලාපොරොත්තුව හැටියට නැත්තම් සිහිපත් කරන ආකාරයට මෙවැනි තිරිසන් ආත්මභාවයන් වලට පත් නොවේ හොඳ ජීවිතයක් මතු සසරේදී ලබන්න හේතු වේවා කියන මේ ප්‍රාර්ථනාවත් විශේෂයෙන්ම එරණි සේනානායක යමුනා සේනානායක මහත්ම මහත්මීන් ඇතුළු පින්වත් පිරිසකම බලාපොරොත්තු. ඒ වගේම තමන්ගේ යහපත අභිවෘද්ධිය සැනසිල්ල තමන්ගේ ජීවිතය තුළ නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ අරමුණු බවට පත්වේ. ඒ නිසා ඉතා වැදගත් වටිනා අරමුණු කීපයක් ඉදිරිපත් කරගෙන අද දවසේ මේ කරුණු ලබන සත්ක්‍රියාව අපි බොහෝම අගයකට සලකනවා. විශේෂයෙන්ම ලංකාව ඉපදිලා එනුවර ප්‍රදේශයේ ඉඳලා අද වන විට කැනඩාවේ ජීවත් වෙන ඒ දෙපළ එනි මහත්මා යමුනා මහත්මිය ඇතුළු මේ පින්වත් පිරිස මේ කරන මේ වටිනා උතුම් පින්කම අපි බොහොම අගය කොට සලකනවා. මෙවැනි දේවල් වඩ වඩාත් අපි අතින් වෙතින් ඉෂ්ට සිද්ධ වෙන්නට ඕන කාරණා. තවත් සත්වයෙකුගේ ජීවිතය බේරා ගන්න පුළුවන්කම තියෙනවා නම් ඒක බොහොම අති උදාර පින්කමක්. මිනිස්සෙක් වශයෙන් ජන්මලාභය ලැබපු අපිට මේ තිරිසංගත සත්වයන්ගේ ජීවිතය බේරා ගන්න ලැබෙනවයි කියන එක අපේ ජීවිතය අපි පරමාවිෂ භුක්ති විඳිනවයි කියන කාරණාව සිහිපත් කරන්න පුළුවන්. ජීවිතයකින් භුක්ති විඳින්න පුළුවන් උපරිමාවිෂ භුක්ති විඳීම තමයි පරමාවිෂ කියලා සඳහන් කරන්නේ. ඉතින් එවැනි ආනිසංසදායක මහා කුසල කර්මයක් තමයි අද දවසේ මේ පින්වත් පිරිස මේ සිද්ධ කරන්නේ. ඉතින් ඒ සඳහා දායකත්වය ගැන ඒ සඳහා ඔබවත්ම ඕනෑකමින් යුක්තව කැප වෙලා මේ විදියට කටයුතු සිදු කරන මේ පින්වත් පිරිස හැම දෙනාටමත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. TV දකුණ නාලිකාව මගින් නැත්තං ඒ මාධ්‍ය ජාලය මාධ්‍ය ආයතනය තුළින් මේ කරන්නා වූ සත්ක්‍රියාව ඒ සඳහා දක්වන අනුග්‍රහය පිළිබඳවත් අපි ඇත්තන්ටත් විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරා. ඉතින් ඒ බලාපොරොත්තු වෙන්න ප්‍රාර්ථනා කරන ආකාරයට සියලු කාරණා සඵල වෙලා ඒ පින්වත් පිරිසට ඒ ජීවිතය යහපත් වෙනවා වගේම සැපවත් වෙනවා වගේම ඉතින් මේ සත්වයා ලබා ගන්න ඒ වෙනුවට මහත්මාත් ඒ වගේම ඒ පින්න පවුලේ ඇත්තනොත් අද ඉඳලා තමන්ට ලොකු වගකීමක් තමන්ට ලොකු කාර්යභාරයක් තමයි මේ පවරන්නේ. එතකොට සත්වයා රැක බලාගෙන සත්වයා පෝෂණය කළා සත්වයා ආරක්ෂා කරගෙන ඉදිරියට කටයුතු කරන එකත් ලොකු වගකීමක් වෙනවා. ඉතින් ඒ ප්‍රාර්ථන ඒ කටයුතුත් ඒ විදිහටම අපි හිතනවා සඵල වේවි කියන ඒ අදහස ඒ වගේ මේසේ කටයුතු කරන්නේ කියලා සිහිපත් කරන ගමන් ඉතින් අද දවසේ මේ කරන මහස්ගු සත්ක්‍රියාව තුළින් මේ සත්වයකට අභය දානය දීලා ඒ ලබා ගන්නා වූ පුණ්‍ය බල මහිමේ පුණ්‍ය ආශිර්වාදයේ පුණ්‍ය ශක්තියේ බල මහිමය විශේෂිත වශයෙන්ම ඒ කැනඩාවේ දැනට පදිංචිව සිටින යමුනා සේනානායක මහත්මිය රෙනී සේනානායක මහත්මා ඇතුළු කොට ඇති සියලුම ඒ හර්ෂද ඒ වගේම කෙමිනි කෙලිනි යන දුවදරුවන්ටත් ඒ පවුලේ අනෙකුත් හැම දෙනාටමත් හද හැදුව වැඩුව මව්දෙමව්පියන්ටත් සුජීවත්ව ඉන්න හැම කෙනෙකුටමත් මේ ආශිර්වාදය ලැබේවා. මේ ආශිර්වාදය තුළින් ඒ අත්තන් බලාපොරොත්තු වෙන පරිද්දෙන් ප්‍රාර්ථනා කරන පරිද්දෙන් අරමුණු කරන පරිද්දෙන්
ඒ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. කිසිදු කායික පීඩාවක් මානසික පීඩාවක් ඇති නොවේවා. යම් කිසි අපලපද්‍රවයක් තියෙනවා නම් ඒ සියල්ල දුරේ භූත වෙලා හොඳින් යහපත්ව තමන්ගේ රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී කටයුතු කරගෙන විශේෂයෙන් මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී වඩා වඩා සාර්ථක වෙට සිද්ධ කරගෙන හොඳින් ඒ කටයුතු සිද්ධ කරන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වාසනාව මේ පුණ්‍ය බල මහිමයෙන් ලැබේවා. පත්නත්‍රේ පිහිට ආශිර්වාද ලැබේවා. සියලුම දෙවි දේවතාවරුන්ගේ ආශිර්වාද ලැබේවා. එයත්නම් බලාපොරොත්තු වෙන විදියටම තමන්ගේ ජීවිතේ තමන් හොඳින් ගත කරලා මේ ධර්ම අවබෝධය ලබාගෙන මේ සසර කතරින් එතර වතුම් වූ නිවන් සුවයෙන් සැනසෙන්නටම මේ කුසල කර්මය හේතු ආසනාම වේවා 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 කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් නමින් මිය පරලෝ ගිහිල්ලා ඉන්නේ පවුලේ ඇත්තන්ගේ නමින් මිය ගිහිල්ලා ඉන්න සියලු ඥාතීන්ටත් මේ පින් ලැබේවා. හේත්තෝද මේ කුසලයේ අනුමෝදන් වෙලා හේත්තන්ගේද පරලෝගාමී ජීවිතය සුඛේ සුවපත් භාවයට පත් කර ගනිත්වා. අවසානයේදී මේ කරගත් කුසලයේ බලෙන් හැම දිනාටම උතුම් නිවන් සුවයම ලැබේවා 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 කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. මල් මාලෙද ලක්කන්න මල් මාල හදන අදිත්‍යර ඉතින් ඔක මේ අපේ ආද වාද ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ ලැබදි ප්‍රේක්ෂක සහෘදයන්ගේ ඥාන අවලෝකණය පුළුල් කිරීම හා ජීවිත අවබෝධය වඩා වර්ධනය කිරීමේ අරමුණ ඇතිව අප ආයතනයේ නවමු හැඩයක් සහිතව ප්‍රේක්ෂකයන් වෙත අලුත් අත්දැකීම් ගෙන ඒමට බලාපොරොත්තු වේ. එෙහිදී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බෝධි පූජා, කාව්‍යමය ධර්ම දේශනා, අෂ්ටපාණ පූජා, භාවනා වැඩසටහන් ආදිය සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දීමට ඔබට හැකියාවක් උදා වේ. වියගේ ඥාතීන්ට පින් දීම, සුජීවත්ව වාසය කරන පින්වතුන්ට සෙච්ඡාන්තියක් උදා කිරීම උපන්දිනයන් නිමිති කරගෙන දරුවන්ගේ අධ්‍යාපනය ලෝකේ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් මෙම උතුම් කටයුතු වෙනුවෙන් ඔබට දායක වීමට හැකියාවක් උදා වේ. පින් කැමැති ඔබට කෙරෙන ආරාධනාවයි මේ. මේ සඳහා හමතන්න 0718 46 36 86 දරන වට්සප් ඊමෝ අංකයට අප වෙත කතා කරන මෙන් ඉල්ලා සිටිනවා. නැවතත් අපේ දුරකථන අංකය 0718 46 36 86 දරන වට්සප් ඊමෝ අංකයට අමතා මේ ගැන තොරතුරු විමසිය හැකි. ස්තුතියි. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.